රජයට ඉවත් වන ලෙස බල කරමින් දහසකට අධික වෘත්තීය සමිතිවල සහභාගීත්වයෙන් අද දිවයින පුරා හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කෙරුණා. මේ හේතුවෙන් රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවාවන් බිඳ වැටුණු අතර පොදු ප්‍රවාහනය මෙන්ම මහජන සේවාවන්ද අද දිනෙහිදී නිසි පරිදි ක්‍රියාත්මක වුණේ නැහැ. දිවයිනම ආවන්‍ය වන පරිදි මෙවැනි එක් දින හර්තාල් ව්‍යාපාරයක් පැවැතුනේ වසර 69කට පසුවයි. ජනමතයට හිස නමනු ආණ්ඩුව ගෙදර යනු යන තේමාව යටතේ දහසකට අධික වෘත්තීය සමිති එක්ව අද දිනේ දිවයින පුරා මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක කළා. මේ හේතුවෙන් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද දෛනික කටයුතු අඩාල වුණා. දුම්රිය ගමනාගමනයටද අද දිනේදී බාධා එල්ල වූ අතර කොටුව දුම්රි ස්ථානයේ පිවිසුම් දොරටු වසා දමා තිබුණා. පෞද්ගලික බස් රථ හිමියන්ද හර්තාල් ව්‍යාපාරයට සහය දක්වමින් 810 වන කටයුතු වලින් ඉවත්ව සිටියා. මේ හේතුවෙන් දෙවියර පුරා මගේ ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත් වූ අතර ළඟම බස් රථ සීමිත සංඛ්‍යාවක් දහවනේ වන අයුරු දක්නට ලැබුණා. කරුණා කරලා තවත් ජනතාව පීඩාවට පත් කරන්නේ නැතුව කරුණා කරලා දේශපාලන තීන්දුවක් ගන්න මහා නායක ස්වාමීන් වහන්සේලා දුන් ඒ නිර්දේශ වහම ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න එසේ නොමැති වුණොත් ඉදිරියේදී අපි තවත් මෙවැනිම අරගල අකණ්ඩ අරගල ක්‍රියාත්මක කරන්න සැලසුම් කරනවා. වෛද්‍යවරුන් හෙද නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශය නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් මෙම හර්තාල් ව්‍යාපාරයට සහය දක්වමින් අද සිය සේවා ස්ථානවලින් ඉවත් වුණා. මේ පාන්දර ඉඳන් අපි ආවේ ගෙවල පාර බසුත් නෑ. මොකක් හරි තීරණයක් එන්න ඕනේ, ඉක්මනට විසඳුමක් වෙන්න ඕනේ. දැන් අටට එන්නක තමයි දිනුස්සතර අපි ආවේ. ඉතින් අත්ත විහෙතක ගන්න එපා ඉන්නේ. දැන් වෙනකොහෙත් යන්න බෑ. දැන් ආයුධයක් ආවොත් ඒගොල්ලන් ආයෙත් මාසකින් තමයි අපි දිනයක් දෙන්නේ. එතකන් ඉන්න බෑනේ, විහෙත් ටික නැති ඉන්න බෑනේ. ඉතින් යන්නේ විදිහක් නෑ. බස් නෑ, ගෑස් නෑ, ලයිට් නෑ. ඒ හැටිම කරදරයක් මේ මිනිස්සු පත් වෙලා තියෙනවා. යුද්ධ ප්‍රමෝට් කර කර ඒගොල්ලන්ට හැමදාම බලේ ඉන්න බෑ. යුද්ධ දින්නේ නැහැ ඉතින් මිනිස්සුන්ට ඊට වැඩිය යුද්ධයක්. යුද්ධ කාලෙත් මිනිස්සු කාලා බිල්ලා මීට වැඩිය නිදහසේ හිටියා. අපි දෙකක් බේත් පාසල් ළමුන් ප්‍රවාහනය කරන රියදුරු සංගම් ළමුන් ප්‍රවාහනයෙන් අද දිනේදී ඉවත් වුණා. මේ හේතුවෙන් පාසල් රැසක් වසා දමා තිබූ අතර ඇතැම් පාසල්වලට සිසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා. මේ අතර මෙම හර්තාලයට සහය පළ කරමින් විහාරස්ථානවල ගාන්ඨා නාද කරන අයුරුද දක්නට ලැබුණා. මිනිස්සු විඳින දුක පිළිබඳව අපේ රටේ නායකයන් පාලකයන් නෑසූ කන් නැතිව වැඩ කරන බවක් තමයි අපට දකින්න ලැබේ. ඔවුන්ට විරෝධතාවයේ දක්වමින් අසරණව අනාථව දුක් විඳින මිනිසුන්ව මේ දුකෙන් මුදව ගන්න ඉක්මනට ඒ සඳහා යම් පියවරක් ගන්න කියන එකයි අද මේ හර්තාලයේ සිදු කිරීමේ අරමුණ. මේ අතර හර්තාලයට සහය පළ කරමින් ප්‍රදේශ රසකදී අද විරෝධතාවද පැවතුණා. වෘත්තීය සමිති කිහිපයක සහභාගීත්වයෙන් මෙම විරෝධතාවයේ අද පැවතුනේ බොරෙල්ල නගරයේදී. හයවැනිදා හර්තාල් ව්‍යාපාරය හරහා අපි මේ කියන පණිවිඩය තේරෙන්නේ නැත්නම් රාජපක්ෂ පාලනයට 11 වෙනිදා ඉඳලා නොනවතින අරගලය අපි වැඩබිමෙන් ආරම්භ කරනවා. මේ පාලකයන්ට මේ රට කරන්න බෑ කියලා ඔප්පු කළා මේ වන විටත් හමාරයි. අපි කියනවා උඹලා මේ සිංහාසනෙන් බෑලා කියලා නැත්නම් මේ රටේ සාමාන්‍ය ජනතාවත් එක්ක මහා පාරට බෑලා උඹලව එලවන්න. බස්සිමියන් සහ සේවකයන් සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා කියලා මේ මහජන හනට ඇහුම් කන් දීලා මේ පුටුවෙන් බෑලා ගෙදර ගියේ නැත්නම් 11 වෙනිදා අපි පාරට බහින්නේ නැවත හැරෙන්න නෙමෙයි. අපි කියන්නේ ඔයාට බෑ, ඔයාට බෑ කියලා ඔප්පු කරලා තියෙනවා. ඔයාගේ පාලන ක්‍රමය වැරදි කියලා ඔප්පු කරලා තියෙනවා. මේ රට බංකොලොත් කරන වගකීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් වර්තමාන ආණ්ඩුව පිළිගන්නට ඕනේ. ඒ පිළි අරගෙන බෑහලා යන එක තමයි මිනිස්සෙක් විදියට අද දවසේ කරන්නට තියෙන එකම යුතුකම. ආයෝජන කලාපවල සේවකයින්ද අද හර්තාලයට සහය දක්වමින් විරෝධතාවල නිරත වුණා. මේ බියගම අපනයන කලාපයේ සේවකයන් අද වර්ජනයට එක්ව සිටි අයුරුයි. කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයින්ද අද දිනේදී විරෝධතාවේ නිරත වුණේ හර්තාලයට සහය පළ කරමින්. කටුව පිටිය බීගමුව බෝලබලාන කුරුණ මිසුම් සභාව විසින් බීගමුව තෙල්වත්ත හන්දියේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. මේ මරුනේ නන්දසේනගේ
මිනිස්සු නෙවෙයි නංගසේනගේ දරුවා ඇමරිකාවේ ගොබැසිල්ගේ දරුවා ඇමරිකාවේ මේ බෝම්බෙට අසු වෙලා මැරුනේ මේ ගම්වල ඉන්න අහිංසක මිනිස්සු ඒ අහිංසක මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම සාධාරණ ජීවිතයක්